අයිබෝවන් සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා රේඩියෝ එක ඩොට් එල්කේ වගේම Facebook හරහා එකතු වෙලා ඉන්න හිත මිතුරන් හැම දිනාටම පත්‍ර පිටු ආරම්භ කරන්න සූදානම් වන්නේ මුලින්ම ලංකාදීප පුවත්පතේ ප්‍රධාන ශිෂ්‍ය පාඩේටයි අවධානය යොමු කරන්නේ රතුපස්වල කම්හලෙන් ජලය අපවිත්‍ර වී නැ මේ පිළිබඳව වාර්තා කරනවා මේ ආකාරයෙන් පරිසර අධිකාරියේ වාර්තාව උසාවියට සඳහන් කරන්නේ තිලින්ද සිල්වා සමග රන්ජන් කටුගම්පල වැඩි විස්තර සඳහන් වෙනවා මේ ආකාරයෙන් රතුපස්වල වෙනිග්‍රාස් කම්හලෙන් බැහැර කළ අපජලය හේතුවෙන් ඒ ප්‍රදේශයේ භූගත ජලයේ ගුණාත්මක තත්ත්වය වෙනස් වී නැතයි මධ්‍යම පරිසර අධිකාරියේ වාර්තාවක් මගින් අභියාචන අධිකරණයට දැනුම් දී ඇති බවයි සඳහන් වන්නේ කෙසේ වෙතත් මෙම කම්හලාවට ප්‍රදේශයේ භූගත ජලය මිනිස් පරිභෝජනයට සුදුසු තරමේ නිසි ප්‍රමිතියකට නැතයිද මධ්‍යම පරිසර අධිකාරියේ එම වාර්තාව මගින් වැඩිදුරටත් දැනුම් දී ඇති බවත් ඒත් එක්කම එම ජලය පානීයට ගන්නේ නම් සුදුසු ආකාරයෙන් පරීක්ෂණයට ලක් කිරීමේ නමුත් අනතුරුව සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිර්දේශය ඇතුව පානීයට ගත යුතු බවයි සඳහන් වන්නේ ඒත් එක්කම අතුරු ශිෂ්‍ය පාට වලටයි අවධානය යොමු කරන්නේ අලුත් පක්ෂයක් නායක මහින්ද යනුවෙන් ප්‍රශ්නාර්ථයක් සමගින් වාර්තා කරන්නේ තීරණාත්මක සාකච්ඡාව මහින්දගේ නිවසේදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වයෙන් යුත් නව දේශපාලන පක්ෂයක් පිටුීමේ අවසන් සාකච්ඡාවයේ 8 වෙනිදා රාත්‍රියේ මිරිහානේ පීටි මහින්ද රාජපක්ෂ මහතාගේ නිවසේ පැවති බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරන කාරණාව මෙසේ වාර්තා කරනවා. නිශාන්ත වර්ණසිංහට අධ්‍යක්ෂක ධුරයක් බස්නාහිර පළාත් සභාවේ හිටපු සෞඛ්‍ය අමාත්‍ය නිශාන්ත ශ්‍රීවර්ණසිංහ මහතා බස්නාහිර පළාතේ ජනාධිපති විශේෂක ව්‍යාපෘති අධ්‍යක්ෂකවරයෙකු වශයෙන් පත් කරනු ලැබ ඇති බවයි මෙසේ වාර්තා වන්නේ. ඒත් එක්කම තවත් අතුරු ශිෂ්‍ය පාඨ කීපයකට මෙසේ අවධානය යොමු කරන්නේ පොන්සේකා මැතිසභේට එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරිය ඒකමතිකව තීරණය කරයි ඇමති විජේදාස රැස්වීමට නැහැ යනුවෙන් වාර්තා වෙනවා. අංජුල මේක වීරරත්නයි මෙසේ සඳහන් කරන්නේ. ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ නායක ෆීල්ඩ් මාර්ෂල් සරත් පොන්සේකා මහතා එක්සත් ජාතික පෙරමුණේ ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පත් කිරීමට ඊයේ 8 වෙනිදා රැස්වූ එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය ඒකමතිකව තීරණය කළ බවයි සඳහන් වන්නේ. ඒකාබද්ධ විපක්ෂයෙන් කොමසාරිස්ට විරෝධතා ලිපියක් සුජිත් හේවාදුලිගේ සහ හර්ෂණ තුෂාර්ද සිල්වා වාර්තා කරනවා. ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් කාර්යාලයේ කටයුතු කර ඇති ආකාරය පිළිබඳව දැඩි විරෝධය පළ කරන බව ඒකාබද්ධ විපක්ෂයේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් සෙයිත් අල් හුසේන් කුමරු වෙත ඊයේ යොමු කළ ලිපියකින් මේ පිළිබඳව සඳහන් කළ බවයි සඳහන් වන්නේ. බස්නාහිර සභා සෞඛ්‍ය අමාත්‍ය පුටුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට සුමිත් ලාල් දිවුරුම් දෙයි. අජන්ත කුමාර අගලකඩයි මේ පිළිබඳව වාර්තා කරන්නේ. බස්නාහිර පළාත් සභාවේ සෞඛ්‍ය අමාත්‍ය අමාත්‍ය ලෙස සුමිත් ලාල් මෙන්දිස් මහතා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ ඊයේ දහවල් දිවුරුම් දුන් බවයි සඳහන් වන්නේ. හරි කට්ටියක් එක්ක හිටියා නම් නිශාන්ත මල්ලිට මේ දේ වෙන්නේ නැහැ. වරදක් කළා නම් නීතිය කාටත් එකයි. ඇමති අර්ජුන කියන කතාවයි ජයන්ත සමරකෝන් සඳහන් කරන්නේ. හරි කට්ටියක් එක හිටියා නම් නිශාන්ත රණතුංග මල්ලිට මේ දේ වෙන්නේ නැහැ. වරදක් කරලා තියෙනවා නම් නීතිය කාටත් එක සමානව ක්‍රියාත්මක විය යුතුයි. ඊට මගේ කිසිම බලපෑමක් නැහැ. කොහොම වුණත් මම මල්ලි වෙනුවෙන් පෙනී සිටිනවා යයි වරාය නාවික අමාත්‍ය අර්ජුන රණතුංග මහතා මාධ්‍ය වේදින් නැගු ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් කළ කතාවයි එසේ සඳහන් වන්නේ. මිලකට අපි අවධානයම් කරන්නේ අද පුවත්පතට ප්‍රධාන ශිෂ්‍ය පාඨයේ සඳහන් වන්නේ සුහද ජයසූරිය කපිල යන තිදෙනාගේ නම් ජනපති ව්‍යවස්ථා සභාවට ඇව්වත් අවසන් තීන්දුවක් ගැනීමට නොහැකි වෙයි. නව නීතිපති තීරීම් බලය ජනාධිපතිට සහ කතානායකට බුද්ධිමාන රුබේරු වැඩි විස්තර සඳහන් කරන්නේ නව නීතිපතිවරයා ලෙස පත් කළ යුත්තේ කවුරුන්ද යන්න පිළිබඳව අවසන් තීන්දුව ගැනීමට ව්‍යවස්ථා සභාව විසින් ජනාධිපතිවරයාට සහ කතානායකවරයාට බාර කර ඇතැයි වාර්තා වෙනවා. මීළඟ නීතිපතිවරයා පත් කිරීම සම්බන්ධයෙන් ඊයේ 8 වෙනිදා ව්‍යවස්ථා සභාවේ අවසන් තීරණයකට ලැබීමට නොහැකි වීම හේතුවෙන් ඒ පිළිබඳව අවසන් තීන්දුව ගැනීමට සඳහා එසේ ජනාධිපතිවරයාට සහ කතානායකවරයාට බාර කර ඇති බවයි සඳහන් වන්නේ. මීළඟ නීතිපතිවරයා සඳහා ව්‍යවස්ථා සභාවට සොලිසිටර් ජෙනරාල් වරුන් වන සුහද ගම්ලත් ජයන්ත ජයසූරිය සහ කපිල වෛද්‍යරත්න යන මහත්වරුන්ගේ නම් ජනාධිපතිවරයා විසින් යෝජනා කර තිබිණි. නීතිපති දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ මණ්ඩලධාරීන් වන මොවුන් තිදෙනා අතරින් නීතිපතිවරයා ලෙස පත් කරගත යුත්තේ කවුරුන්ද යන්න තීරණය කිරීම සඳහා පාර්ලිමේන්තුවේදී ව්‍යවස්ථා සභාව රැස්වූ අතර එහිදී මෙම නිලධාරීන් තිදෙනා පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡා කර ඇතැයි වාර්තා වෙනවා. මෙම නිලධාරීන් තිදෙනාගෙන් පසුගිය කාලයේ ක්‍රියාකලාපය හා ඔවුන්ගේ හැසිරීම් රටා පිළිබඳව ව්‍යවස්ථා සභාවේ සාමාජිකයන් අතර සාකච්ඡා කරන අතර මෙම සාකච්ඡාවලින් අනතුරුව නීතිපතිවරයා ලෙස පත් කළ යුත්තේ කවුරුන්ද යන්න පිළිබඳව නිශ්චිතව තීන්දුවක් ගැනීමට ව්‍යවස්ථා සභාවේ නිලධාරීන්ට නොහැකි වී ඇති බවයි සඳහන් වන්නේ. එත් එක්කම තවත් අතුරු ශිෂ්‍ය පාඨ සඳහන් වෙන්නේ මේ ආකාරයෙන් ත්‍රස්තවාදී සටනේදී හමුදාව කිසිදු යුද අපරාධයක් සිදු කර නැහැ. හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා කළ ප්‍රකාශය මෙසේ වාර්තා කරන්නේ චාමර සම්පත් සඳහන් කරනවා මේ ආකාරයෙන් LTT ඩයස්පෝරාව සතුටු කිරීමට ආණ්ඩුව සිදු කරන කටයුතු වලින් කිසිසේත්ම ජාතීන් අතර සංහිඳියාවක් ඇති කර නොහැකි බවත්
ත්‍රස්තවාදී සටනේදී හමුදාව කිසිදු යුද අපරාධයක් සිදු කර නොමැති බවත් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා සඳහන් කරනවා. රණවිරුවන් සුරකීමේ ජාතික ව්‍යාපාරයේ සංවිධානය කළ රණවිරුවන් සුරකීමේ අක්සන් දසලක්ෂයක් එකතු කිරීමේ වැඩසටහනේ සමාරම්භක අවස්ථාවට එක්වමින් ඊයේ කොටුව සම්බුද්ධාලෝක විහාරස්ථානයේ ගෝඨාභය රාජපක්ෂ මහතා මේ බව සඳහන් කළ කාරණාවයි වාර්තා කරන්නේ. පොන්සේකා අද මැති සභේට අමිත් මදුරංග වාර්තා කරනවා. එක්සත් ජාතික පෙරමුණේ ජාතික ලැයිස්තුවෙන් පුරප්පාඩු මන්ත්‍රී ධූරය සඳහා ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ නායක ෆීල්ඩ් මාර්ෂල් සරත් පොන්සේකා මහතා අද පාර්ලිමේන්තුවේදී දිවුරුම් දීමට නියමිත බවයි සඳහන් වන්නේ. සරත් පොන්සේකා මහතාට මන්ත්‍රී ධූරය ලබා දීමට ඊයේ රැස් වූ එක්සත් ජාතික පක්ෂ උත්තරාධිකාරී මණ්ඩලයේ අනුමතියත් ලැබූ බවයි මෙසේ වාර්තා කරන්නේ. මිලකට අපි දිවුරුපත්පත්තේ ප්‍රධාන ශිෂ්‍ය පාඩේට අවධානයම් කරන්නේ යුද සමයේ සිදුවී විමර්ශනයට විදේශ පරීක්ෂණ එපා මල්වතු අස්කිරි නාහිමියෝරු මානවිකම් කොමසාරිස්ට කියති. මේ පිළිබඳව ඡායාරූපත් සමගින් සිරිමල් විමල සුරේන්ද්‍ර මේ පිළිබඳව වාර්තා කරනවා. එල්ටීටී ත්‍රස්තවාදී යුද සමයේ අවසන් අවස්ථාවේ සිදු වූ බව කියන සිද්ධීන් පිළිබඳව කරුණු සොයා බැලීමට විදේශීය පරීක්ෂණයක් අවශ්‍ය නොවන බවත් කිසියම් සිදුවීමක් සිදු වී ඇතිනම් ඒ ගැන සොයා බැලීම දේශීය යාන්ත්‍රණයක් මගින් සිදු කර ප්‍රශ්න විසඳා ගැනීමට හැකි බවත් මල්වතු මහනායක තිබටුවාවේ සිද්ධාර්ථ සුමංගල ස්වාමීන් වහන්සේ ජගත් මානව හිමිකම් කොමසාරිස් සෛද් අල් හුසෙන් මහතාට ඊයේ ප්‍රකාශ කළ කාරණාවයි මෙසේ වාර්තා කරන්නේ. ඒත් එක්කම අතුරු ශිෂ්‍ය පාඩවලට අවධානයම් කරනවා. ස්වාධීනව අසුන් ගැනීමට 52ක් සූදානම්. ඒකාබද්ධ විපක්ෂය පිළිබඳව කතානායක තීන්දුව අද මේ පිළිබඳව වාර්තා කරනවා. මේ ආකාරයෙන් අජිත් අලහකොන් සටහන් කරන්නේ ඒකාබද්ධ විපක්ෂය පාර්ලිමේන්තුවේ ස්වාධීන පක්ෂයක් ලෙස පිළිගන්නවාද නැද්ද යන්න පිළිබඳව කතානායකවරයාගේ තීන්දුව අද නව්‍යදා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කිරීමට නියමිතය. ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තුවේ වෙනම පක්ෂයක් ලෙස පිළිගන්නා ලෙසට මීට සති දෙකකට පෙර කතානායකවරයාට ලිඛිතව ඉල්ලීමක් කළ බව රත්නපුර දිස්ත්‍රික් එක්සත් ජාතික අනිදහස් සන්ධාන මන්ත්‍රී රංජිත් සොයිසා මහතා ප්‍රකාශ කරනවා. මේ පිළිබඳව තම තීන්දුව අද පාර්ලිමේන්තුවේදී ලබා දෙන බවට කතානායක කරු ජයසූරිය මහතා පොරොන්දු වූ බව කී රංජිත් සොයිසා මහතා පක්ෂග්‍රාහී නොවී කතානායකවරයා විසින් නිවැරදි තීන්දුවක් දෙනු ඇතැයි තමන් විශ්වාස කරන බවත් රංජිත් සොයිසා මහතා වැඩිදුරටත් සඳහන් කරනවා. ඒත් එක්කම තවත් අතුරු ශිෂ්‍ය පාඨ කීපයකටයි අවධානය යොමු කරන්නේ. එක්නැලිගොඩ සිද්ධියට හමුදාවේ තවත් තුනක් අත්අඩංගුවට ගැනීමට සොයයි හේමන්ත රන්දුනු මේ පිළිබඳව වාර්තා කරනවා. මාධ්‍යවේදී ප්‍රගිත් එක්නැලිගොඩ පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධියට සම්බන්ධ බව කියන තවත් යුද හමුදා බුද්ධ්‍යංශ නිලධාරියෙකු ඇතුළු යුද හමුදා සමාජිකයන් 3 දෙනෙකු අත්අඩංගුවට ගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරීක්ෂණ ආරම්භ කර ඇති බවයි සඳහන් වන්නේ. මෙම නිලධාරීන් 3 දෙනා ගිරිතලයේ යුද හමුදා කඳවුරේ කාලයක් රාජකාරී කළ බව විමර්ශනවලින් හෙළි වී ඇති බවත් සඳහන් වෙනවා. හයිබ්‍රිඩ් අධිකරණය පිළිබඳව හුසෙන්ගේ ස්ථාවරය අද කීර්ති වර්ණකුල සූර්යයි මේ පිළිබඳව වාර්තා කරන්නේ. යුද අපරාධ චෝදනා විමර්ශනය සඳහා විදේශ විනිසුරුවන් සහිත හයිබ්‍රිඩ් අධිකරණයක් අවශ්‍යද නැද්ද යන්න ගැන මානව හිමිකම් කොමසාරිස් සෛද් රාත් හුසෙන් මහතා අද සිය ස්ථාවරය හෙළි කරන ඇති බවයි සඳහන් වන්නේ. ශ්‍රී ලංකාව පිහිටුවන දේශීය යාන්ත්‍රණය සඳහා විදේශීය විනිසුරුවන් සම්බන්ධ කරගන්නේ නැතයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කර තිබෙනි. ජනාධිපතිවරයාගේ මේ ප්‍රකාශයට රාජ්‍ය නොවන සංවිධාන ක්‍රියාකාරීන් එරෙහිවී යුද අපරාධ විමර්ශන කටයුතු සඳහා හයිබ්‍රිඩ් උසාවියක් අවශ්‍ය බව දන්වමින් මානව හිමිකම් කොමසාරිස් වෙත සංදේශයක් යවා තිබුණි. මේ තත්ත්වයේ මත අද දහවල් කොළඹදී පැවැත්වෙන මාධ්‍ය සාකච්ඡාවකදී මානව හිමිකම් කොමසාරිස්වරයා සිය ස්ථාවරය අනාවරණය කිරීම නියමිත බවයි සඳහන් වන්නේ. රටින් බැහැර ඊළාම් රාජ්‍යයක් නැමැති සංවිධානයේ විදේශ නීතිවේදීන් 5 දෙනෙකු ලවා මානව හිමිකම් කොමසාරිස් වෙත කලින් සංදේශයක් යවමින් හයිබ්‍රිඩ් උත්සවයක් ඉල්ලා ඇති බවත් සඳහන් වෙනවා. ඒත් එක්කම තවත් අතුරු ශිෂ්‍ය පාඨයක් සඳහන් වන්නේ මේ ආකාරයෙන් සුදුස්සාට විකනකාධිපති තනතුර නොලැබීම ගැන අප්‍රසාදය චිරන් රණසිංහ මේ පිළිබඳව වාර්තා කරනවා. නව විකනකාධිපති ලෙස පත්වීමට ලැබීමට සිටි සුසුම නිලධාරියා වෙනුවට දේශපාලන අවශ්‍යතා මත වෙනත් අයෙකු විකනකාධිපති ලෙස පත් කර ඇතැයි රජයේ විකනකාධිපති නිලධාරීහු ප්‍රකාශ කරනවා යනුවෙන් මේ පිළිබඳව වාර්තා කරනවා. මෙතකම ඇතුළු පිටුවලටයි අවධානය යොමු කරන්නේ. දිවිනපත්පතේ 14 වන පිටුවට අවධානය යොමු කරනවා. භික්ෂු පනත හා ජාතික ගීය දෙමළෙන් ගැයීම මේ පිළිබඳව සඳහන් වන්නේ මේ ආකාරයෙන් මේ දෙකටම හෙළ උරුමය විරුද්ධ නිසා චම්පිකගේ තීරණය දෙස අප බලා සිටිනවා. පියතුරු හෙළ උරුමේ ප්‍රධාන ලේකම් උදේ ගම්මන්පිල කරන ප්‍රකාශය එරික්ගාමේ ජනප්‍රිය වාර්තා කරන්නේ. චම්පික රණවක ඇමතිවරයා නියෝජනය කරන කැබිනට් මණ්ඩලය විසින් භික්ෂු කතිකාවත් පනත සහ ජාතික ගීය දෙමළෙන් ගායනා කිරීම අනුමත කළත් ජාතික හෙළ උරුමය එම කැබිනට් තීරණය දෙකටම එරෙහි වී තිබෙනවා. මෙම තත්ත්වය තුළ රණවක ඇමතිවරයා ඉල්ලා අස්වන්නේද ආණ්ඩුවේද එසේත් නැත්නම්
ජාතික හෙළරුමෙන් ද යන්න අපි බලා සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී පියතුරු හෙළරුමේ ප්‍රධාන ලේකම් නීතිඥ උදේ ගම්මන්පිල මහතා කළ ප්‍රකාශයයි එසේ වාර්තා කරන්නේ. මීළඟට අපි ලංකාදීප පුවත්පතේ 6 වන පිටුව අවධානය යොමු කරනවා. ජාත්‍යන්තර යුද අධිකරණයට එරෙහිව අස්සන් දසලක්ෂයක පෙත්සමක් හිටපු ජනාධිපතිගේ ප්‍රධානත්වයෙන් අස්සන් ගැනීම ආරම්භයි. අමරදාත් සිල්වා මෙසේ වාර්තා කරනවා. ජාත්‍යන්තර යුද අපරාධ අධිකරණයට විරෝධය දක්වමින් ඒට එරෙහිව අස්සන් දසලක්ෂයක් පෙත්සමක් අස්සන් ගැනීමට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ කොටුව ශ්‍රී සම්බුද්ධාලෝක විහාරස්ථානයේදී ඊයේ සිදු වුණු ආකාරය මෙසේ චාරුපක් සමගින් වාර්තා කරනවා. විලඟට අපි ලංකාදීප පුවත්පතේ තවත් අතුරු ශිෂ්‍ය පාඩයකටයි අවධානය යොමු කරන්නේ. අස්කිරි විහාරයේදී කොමසාරිස්ගේ රැකවල් වූ මාධ්‍යවේදීන් එළියට ඇදදමදී මම හිතන්නේ මේ දවසේ බොහොම විහිළුවකට ලක්වන කාරණාවක් මේ ආකාරයෙන් සිදුවන්නේ. මානව හිමිකම් කොමසාරිස් මානව හිමිකම් උල්ලංඝනය කළ ආකාරයයි මෙසේ දෙවන්ත කාරණාවක් ලෙසින් ගෙනහැර දක්වන්නට සිදු වී තිබෙන්නේ. කොමසාරිස් කනගාටුව පළ කර කාරණාවක් මෙසේ වාර්තා වෙනවා. කෙසේ නමුත් සිදුවන්නේ මේ ආකාරයෙන් ජේ.එල්. ජයසිංහ වාර්තා කරනවා. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් සෙයිද් අල් හුසේන් කුමරුන් ඊයේ මහනුවර ශ්‍රී දන්දා මාලිගාවට පැමිණ අස්කිරි නාහිමියන් බැහැදක උන්වහන්සේලා සමග සාකච්ඡා කළ බවත් සඳහන් වුණා. කෙසේ නමුත් මේ අවස්ථාව ආවරණය කිරීමට මහනුවර මාධ්‍යවේදී වූ රසක්ද කොළඹින් පැමිණි විද්‍යුත් මාධ්‍ය ආයතනයක මාධ්‍යවේදී වූද දෙදෙනෙක් එක්ව සිටි බවයි වාර්තා වන්නේ. මල්වතු මහා විහාරස්ථානයට ගිය මහා කොමසාරිස්වරයා තිබටුවාගේ ශ්‍රී සුමංගල මල්වතු මහා නාහිමියන් සමග සාකච්ඡා කළ අතර එම සාකච්ඡාව කිසිදු බාධාවකින් තොරව ආවරණය කිරීමට මහා නාහිමියන් මාධ්‍යවේදීන්ට අවස්ථාව ලබා දී තිබුණි. කෙසේ වෙතත් මානව හිමිකම් මහ කොමසාරිස්වරයා අස්කිරි මහා විහාරස්ථානයට ගොස් ගලගමසී අත්දස්සී අස්කිරි මහා නාහිමියන් ප්‍රමුඛ කාරක සංඝ සභාවේ ජ්‍යෙෂ්ඨ හිමිවරුන් සහ අනුනායමිවරුන් සමග පැවතු සාකච්ඡාව ආවරණය කිරීමට මාධ්‍යවේදීන්ට ඉඩ නොදුන් මහ කොමසාරිස්වරයා සමග පැමිණ සිටි ඔහුගේ කාර්යාලයේ විදේශීය නිලධාරීහු මාධ්‍යවේදීන් එම කාමරෙන් ඉවතට ඇද දැමීමට පියවරගත් බවයි මෙසේ සඳහන් වන්නේ. මානව හිමිකම් කොමසාරිස්වරයා කළ කාරණාවයි මෙසේ මේ ආකාරයෙන් වාර්තා කරන්නට සිදු වී තිබෙන්නේ. මිලකට අපි අවධානය යොමු කරන සුදනම් වඩේ ලංකාදීප පුවත්පතේ 14 වන පිටුව සංහිඳියාවට මුවා වෙලා වෛරය වපුරනවා. පාඩුවේ ඉන්න හදපු මා බලෙන් දේශපාලනට ඇදලා ගත්තා. හිටපු ජයපති ආරච්චි කට්ටුවේදී කියපු කතාවයි මෙසේ වාර්තා කරන්නේ. ජූට් සමන්ත සදාන් කරන මේ ආකාරයෙන් ජාතීන් අතර සංහිඳියාව ඇති කරන මුවාවෙන් වර්තමානයේ සිදු කර ඇත්තේ ජාතීන් දෙපැත්තට කර ඔවුන් අතර වෛරයක් ඇති කිරීම පොණක් බවත් අද ඇතමුන් තවත් කෙනෙකු දෙස බලන්නේ සැකයෙන් සහ වෛරයෙන් බවත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා කළ ප්‍රකාශයේ මෙසේ වාර්තා කරන්නේ. හුසෙන් කුමරු ආවාට විමල්ගේ පක්ෂයෙන් විරෝධතාවයක්. පසුගිය දිනදී දෙවන්ත විරෝධතා පාගමනක් සංවිධානය කර තිබුණා ජාතික නිදහස් පෙරමුණ. ඒ පිළිබඳවයි මේ ආකාරයෙන් ඡායරූපයක් සමගින් වාර්තා කරන්නේ. මීළඟට අපි ලංකාදීප පුවත්පතේ 17 වන පිටුවට අවධානය යොමු කරන්නේ නීතිපති වෙන්න ඕනේ සුහද ගම්ලත්. එහෙම නොවුනොත් ව්‍යස්තා ස්වභාව හේතු කියන්න ඕනේ. පියතුරු හෙළවුරුමේ නායක උදේ ගම්මන්පිල මහතා මෙසේ සඳහන් කරනවා. මිනිතයම් ගමගේ වාර්තා කරන්නේ පුරප්පාඩු පවතින නීතිපති තනතුරට සියලු සුසුකම් සපුරා සිටින සුහද ගම්ලත් මහතා පත් කළ යුතු බව එසේ නොකරන්නේ නම් ඒ ඇයිදයිද ව්‍යස්තා සභාව රටට හෙළි කළ යුතු බවත් පියතුරු හෙළුමේ නායක උදේ ගම්මන්පිල මහතා එම පක්ෂයේ මුලස්ථානයේ ඊයේ පැවති මාධ්‍ය හමුවකදී මේ පිළිබඳව සඳහන් කළ කාරණාවයි වාර්තා කරන්නේ. මේ කාරණාව සමගින් අද පත්තර පිටුවෙන් සමුගන්නයි සූදානම් වන්නේ. රැඳි සිටියට බොහොමත්ම ස්තුතියි. සුන්දර දවසක් ප්‍රාර්ථනා කරනවා ඔබට. අයිබෝවන්. Radio 1.lk Helaye Hela Abhimanaya